අද මධ්‍යම රාත්‍රියේ 12 සිට රටේ දිවෙන පුරාම ඉන්ධන මිල ඩීසල් මිල රුපියල් 80කින් පමණ අඩු කිරීමට ඛනිජ සංස්ථාව තීන්දුව කර තිබෙනවා. ඒ මිල අඩුවීමත් සමගම මේ රටේ සමස්ත බස් ගාස්තුව හෙට දිනය වෙන විට ජාතික ගමනාගමන කොමිස් සභාව සමග අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරමින් පවතිනවා. මෙම ඉන්ධන මිල අඩුවීමේ සහනය මොකද අපි දන්නවා මේ අවස්ථාව වෙන විට රටේ ජනතාවත් විශාල ආර්ථික අපහසුතා සහ අර්බුදයක් මැද්දේ තමයි ජනතාව ජීවත් වෙන්නේ. මේ නිසා අපිටත් අවස්ථාවේ බොහෝ තිබුණා මේ බස් ගාස්තුව අඩු කළා සාධාරණ බස් ගාස්තුව ජනතාව ලබා දෙන්න. ඒ අනුව අද දින රුපියල් 80කින් ඉන්ධන මිල අඩුවීම පදනම් කරගෙන එම ඉන්ධන මිල අඩුවීමේ පූර්ණ සහනය එහෙම නැත්නම් එම ඉන්ධන මිල අඩුවීම හේතු කරගෙන අපිට කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් බස් ගාස්තු අඩු කිරීමක් අපි සිදු කරන මේ අවස්ථාවේදී අපි කටයුතු කරනවා. ඒ අනුව හෙට දවස වන විට සමස්ත බස් ගාස්තුව ජනතාවට දැනෙන ප්‍රමාණයකින් පහුගිය කාලවල අපි දන්නවා බස් ගාස්තු අඩු වුණාට ඒක ජනතාවට දැනෙන ප්‍රමාණයට අඩු වුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේ රුපියල් 80ක ඉන්ධන මිල අඩුවීමත් සමගම මෙලදී සමස්ත මගී ජනතාවට දැනෙන ආකාරයකට බස් ගාස්තුව අඩු කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව අවම ගාස්තුවද ඇතුළත්ව සියලුම බස් ගාස්තුන් හෙට දවස වෙනකම් විශාල ප්‍රමාණයකින් අපිට අඩු කිරීමට හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි මේ වෙනත් ජාතික ගමනාගමන කොමිස් සභාව සමග සාකච්ඡා කරනවා මොන ප්‍රතිශතයකින්ද බස් ගාස්තු අඩු කළා මේ ජනතාවට මෙම සහනය ලබා දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ කොහොමද කියන කිරුණදව අපි සාකච්ඡා කරනවා. ඒ අනුව අපිට හෙට දවස තුල හැකියාවක් ලැබෙනවා ජනතාවට මෙම ඉන්ධන මිල අඩුවීමේ සහනය බස් ගාස්තු අඩු කරලා ඒ ජනතාව ලබා දෙන්න. ඒ වගේම ඒකාබද්ධ ප්‍රමාණ වෘත්ති සමිති මෙහෙම මධ්‍යස්ථානයේ විදිහට අපේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධව කටයුතු කරනවා තීරෝදර සංගම් කාර්යාල ප්‍රවාහන සේවා සහ අනිකුත් සියලුම ප්‍රවාහන වෘත්තීය සමිති සමග විධායක සභාව සමග අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරමින් යනවා. ඒ අනුව දැනට ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙම මධ්‍යස්ථානයේ තීරෝදර සංගම් තීන්දුව කළා තියෙනවා. පළමුවන කිලෝමීටර රුපියල් 100කුත් ඊට පසුව ධාවනය වෙන අනෙකුත් කිලෝමීටර සංඛ්‍යා රුපියල් 80ක මිලකට ධාවනය කරන්න උන් එකඟතාවය පළ කරලා තිනවා. ඒ වගේම ලොරි සංගම් සහ කාර්යාල ප්‍රමාණ සේවා වැනි අනෙකුත් සේවා සංගම් සමග අපි සාකච්ඡා කරන් යනවා. මොකද අපි දන්නවා රටේ ජනතාව ඉන්නේ ටිකක් අසීරුතාවයක ඉන්නේ ආර්ථික දැන් මේ අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථවල මේ මුදලත් සංශෝධනය වෙනවද ගාස්තු සංශෝධනය වෙනවද කොහොමද? ඔව් අද මධ්‍යම රාත්‍රියේ 12 සිට ඩීසල් බිලේ අඩුවීමත් කරනකොටගෙන ලංකාවේ ධාවන වෙන සාමාන්‍ය සේවා අධිසභෝගී සුභෝගී අර්ධසභෝගී සහ අධිවේගී මාර්ගයේ බස් රථ මේ සියල්ලේම බස් ගාස්තු අද හෙට දිනෙට පහත දමන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අධිවේගී මාර්ගයේ බස් රථවල ගාස්තුව අපි උපකල්පනය කරනවා සාමාන්‍යයෙන් රුපියල් 100කට ආසන්න මුදලකින් අපිට අඩු කරන්න පුළුවන් වෙයි. ඒ අඩු කළා ඒ සහනය අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගින්ට ලබා දෙන්න අපිට හැකියාවක් ලැබෙයි කියන අපි විශ්වාසය තියෙනවා.